IPL ඉතිහාසයේ ලොකුම තෑග්ග මල්ල සමග 13 වෙනි අදියර පසුගිය දිනක ආරම්භ වුණා සමාරම්භක සටනේ ධෝනිගේ පිල සහ ශර්මගේ පිල සූදානම් ඉන්දියානු ක්‍රිකට් ආයතනය විසින් 13 වෙනි වරට සංවිධානය කරනු ලබන IPL පන්දු වාර 20/20 ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරමින් සමාරම්භක තරඟය පසුගිය දිනක රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග මහේන්ද්‍ර සිං ධෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තරඟ වදිනු ලැබුවා. රාත්‍රී තරඟයක් වන මෙය ලංකාව වේලාවෙන් 7:30ට අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුණා. IPL ඉතිහාසයේ වැඩිම වරක් ශූරතාවයේ දිනාගෙන සිටි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉකුත් වසරේදී ශූරයන් වුණා. ශ්‍රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වය යටතේ තෙවැනි වරටත් සටනට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ගෙවි ගිය දශකයේ තුලදී වසර දෙකකින් දෙක IPL ශූරතාවය සිව්වරක් දිනාගෙන ඇත. එහිදී ඔවුන් 2013, 2015, 2017 සහ 2019 වර්ෂයේදී අදාළ ශූරතාවය හිමි කරගෙන තිබීම විශේෂත්වයක්. මුම්බායි කණ්ඩායම සමග සමාරම්භක සටනට පිවිසෙන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමද තෙවරක් IPL ශූරතාවය දිනාගෙන තිබේ. එහිදී ඔවුන් 2010, 2011 සහ 2018 වර්ෂයන්හි ශූරතාවය දිනාගෙන ඇත්තේ මහේන්ද්‍ර සිං ධෝනිගේ නායකත්වයේ යටතේ. IPL ඉතිහාසයේ ශූරයන්ට පිරිනැමෙන වැඩිම තෑග මුදල මෙවර තරඟාවලියේදී ලබා දීමට සංවිධායකයින් කටයුතු කර තිබීම විශේෂත්වයක්. ඉකුත් 2019 වසරේ ශූරයින් ඇතුළු ජයග්‍රාහකයන් වෙනුවෙන් ඉන්දියානු ක්‍රිකට් ආයතනය ඇමරිකානු ඩොලර් මිලියන 7ක මුදලක් වෙන් කර තිබුණා. එහිදී ශූරතාවය දිනාගත් කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 2.8ක් හිමි විය. අනුශූරතාවය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1.8ක් හිමි විය. නමුත් මෙවර IPL තරඟාවලිය ලබා දීමට නියමිතව තිබූ සමස්ත තෑග්ග මුදල කොරෝනා වසංගතය හේතුවෙන් 50%කින් කප්පාදු කිරීමට ඉන්දියානු ක්‍රිකට් ආයතනය උත්සාහ කළත් කණ්ඩායම් හිමිකරුවන්ට කැමැති නොවීමෙන් සුළු මුදලක් පමණ කප්පාදු කර ඇතැයි වාර්තා වෙනවා. ඒ අනුව මෙවර සමස්ත තෑග්ග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 7.2ක් වන අතර ශූරයින්ට ඇමරිකානු ඩොලර් මිලියන 2.9ක් වන අතර සහ අනුශූරයින්ට ඇමරිකානු ඩොලර් මිලියන 1.8ක්ද හිමි වේ. මීට අමතරව තෙවැනි සහ සිව්වෙනි ස්ථානවලට ඇමරිකානු ඩොලර් මිලියන 1.3 බැගින් හිමි වෙනවා. IPL තරඟාවලියට තරඟ වදින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වය මහේන්ද්‍ර සිං ධෝනි විසින්ද, කිංග්ස් 6 පංජාබ් කණ්ඩායමේ නායකත්වය ලෝකේෂ් රාහුල් විසින්ද, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකයා වශයෙන් දිනේෂ් කාතික්ද, මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ නායකයා වශයෙන් රෝහිත් ශර්මාද, රාජස්ථාන් රොයල් කණ්ඩායමේ නායකයා වශයෙන් ස්ටීවන් ස්මිත්ද, රොයල් චැලෙන්ජ් බංගලොර කණ්ඩායමේ නායකයා වශයෙන් විරාට් කොහ්ලිද, සන්රයිස් හයිදරාබාද් කණ්ඩායමේ නායකයා වශයෙන් ඩේවිඩ් වොනර්ද කටයුතු කරනු ලබයි.